Hi guys, Levin channel again. Mama Matu Chansa, I think Adatma Piligan Nogalanga Mage, Alut video hitter. Eating Mang Hamogam Savagana, Godaka comments Kalatiba, Tawat, Alut Tech video, Gagdan, video Gagdan Kela, eating Matat Mage, Pogelika Prosna Saha, product. BCL වෙලා හිටියේ මේ දවස්වල ඒකයි මට කරගන්න බැරි නේ වීඩියෝ එකක්. ඉතින් මට හිතුණා කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා iPhone 14 එක ගැන. ඉතින් ෆෝන් එක රිලීස් වෙන්න කලින් පොඩ්ඩක් ඒ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. ඉතින් මම දන්නවා ලංකාවේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. පෝලිං වල තමයි මිනිස්සු වැඩි කාලයක් ගත කරන්නේ මම දන්න විදිහට. ඉතින් ඒ නිසා ඒ ආසේ මේ වගේ වීඩියෝ එකක් දානවා කියලා කමෙන්ට් වල මාව රෝස්ට් කරන්න ලෑස් වෙන්න එපා. ඉතින් මම දන්න මොන ප්‍රශ්න තිබ්බත් ටෙක් වලට ආදරය අය මේ වගේ වීඩියෝස් බලනවා. ඉතින් ඒකයි මම මේ වීඩියෝ එක දාන්න කල්පනා කරේ. ඉතින් මම කල්පනා කරනවා ඉදිරියටත් මේ වගේ වීඩියෝස් ආයෙත් සතියකට එකක් හෝ අප්ලෝඩ් කරන්න මම කල්පනා කරනවා. ඉතින් ඒ නිසා මේ වගේ අලුත් වීඩියෝස් බලන්න ඕන නම් subscribe කරන්න අවතක කරන්න එපා, like කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි බලමු දැන් iPhone 14 එකේ මොනවද අලුතෙන් තියෙන්නේ කියලා. ඉතින් guys අපි දැන් පොඩ්ඩක් කතා කරමු charging port එක ගැන. ඉතින් iPhone 12 එකේ ඉඳන්ම ඒ වගේම විශේෂයෙන්ම iPhone 13 එකේ ගොඩක් රියුමර්ස්ලා කී කී හිටිය මේ සැරේ අනිවාර්යයෙන්ම type C cable එකයි කියලා අපේ charging port එක හැටියට. ඉතින් මේ සැරේ රියුමර්ස්ලා කියන විදියට මේ සැරේ කියන්නේ හැබැයි පොඩ්ඩක් වෙනස් කතාවක්. මේ සැරේ කියන්නේ iPhone 14 එකෙත් අපිට දැක ගන්න වෙන්නේ lightning port එකම තමයි කියලා. Type C cable එක නෙමෙයි. ඊට පස්සේ අපි කතා කරොත් button layout එක ගැන. ඉතින් iPhone 14 එකෙත් මේ iPhone 13 එකට සමානව button layout එක තියෙනවා කියලා තමයි rumors ලා කියන්නේ. ඒ වගේම තමයි අපි මේ camera හම්බේ ගැන කතා කරොත් rumors ලා කියන විදිහට iPhone 14 series එකේ ටිකක් ලොකු sensor එකක් එනවා. ඉතින් ඒ නිසා මේ camera hump එක නැත්නම් මේ camera bump එක ටිකක් ලොකු වෙයි කියලා තමයි rumors ලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මම දන්නවා අවුරුදු ගාණක් තිස්සේ අපි මේ එකම ඩිසයින් එක දැක්කා මෙතන නොච් එකත් එක්ක. ඉතින් රියුමර්ස් ලා කියන විදිහට මේ සැරේ ඉතින් ෆයිනලි අපිට දැක ගන්න පුළුවන් iPhone 14 එකේ මෙතන මේ නොච් එක නැතුව. ඉතින් මේ ගැන පොඩි විස්තරයක් තියෙනවා මම ඒ ගැන පස්සේ ඔයගලන්ට කියන්නම්. ඉතින් ඒ වගේම මේ සැරේ මේ නොච් එක වෙනුවට පිල් ෂේප් එකක සහ සර්කියුලර් කැමරා කටවුට් එකක් තමයි අපිට දැක ගන්න තියෙන්නේ iPhone 14 series එකේ. ඉතින් ඒ වගේම තමයි ගයිස් මේ සැරෙත් අපිට දැක ගන්න පුළුවන් iPhone 14 series එකේ models 4ක්. ඉතින් මේ models 4 මොනවද කියලා මම ඔයගලන්ට කිව්වොත් iPhone 14 එක, 14 Max එක, ඒ වගේ තමයි iPhone 14 Pro සහ iPhone 14 Pro Max කියන models 4. ඉතින් එතකොට ඔයගොල්ලෝ කල්පනා කරා එතකොට කොහොමද mini version එක. මේ mini model එක අපිට මේ සැරේ දැක ගන්න වෙන්නේ නැහැ. ඉතින් අපි හැමෝම දන්නවා මම හිතනවා ගොඩක් අය දන්නවා ඇති කියලා iPhone 12 එක සහ iPhone 13 mini කියන මේ ෆෝන් දෙක එච්චර මාකට් උනේ නැහැ Apple ලා හිතපු තරමට. ඉතින් iPhone 12 එකේ නම් බැටරි එක පොඩි නිසා එහෙම බැටරි ලයිෆ් එක එච්චර හොඳ නැහැ කියලා ලොකු කතන්දරයක් ආවා. ඉතින් iPhone 13 එකේ මම දන්නවා ඉතින් මේ Pro Max එක පාවිච්චි කරන කෙනෙක් විදිහට iPhone 13 series එකේ බැටරිස් ඔක්කොම හොඳයි. ගොඩක් කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒ කොහම වුණත් මං හිතන විදිහට mini එක Apple ලා හිතපු විදිහට ඒගොල්ලන්ගේ revenue එක ආවේ නෑ මේ ෆෝන් එකෙන්. ඒ නිසා iPhone 14 එකේ මේ iPhone mini කියන එක නැති වෙනවා කියලා තමයි rumors ලා කියන්නේ. එතකොට මම ඔයගලන්ට ඉස්සලා කිව්වා notch එක ගැන පොඩි විස්තරයක් කරන්නම් කියලා ඔයගලන්ට. ඉතින් දැන් මම ඔයගලන්ට කිව්වා මෙතන models 4ක් එනවා කියලා. ඒත් guys මේ models 4ෙම අපිට අර pill shape එක සහ camera cut out එක කියන මේ අර notch එක නැති ෆෝන්ස් 4ක් අපිට දැක ගන්න නැහැ. මේ notch එක නැති models අපිට දැක ගන්න වෙන්නේ මේ Pro models දෙක විතරයි. ඒ කියන්නේ iPhone 14 Pro සහ Pro Max කියන ෆෝන්ස් දෙකේ විතරයි අපිට මේ notch එක දැක ගන්න පුළුවන් වෙන්නේ මේ rumors ලා කියන විදියට. ඉතින් iPhone 14 සහ iPhone 14 Max කියන ෆෝන්ස් දෙකේ iPhone 13 එකේ විදියට මේ වගේ පොඩි notch එකක් තමයි දැක ගන්න වෙන්නේ අපිට ගිය අවුරුද්දේ. ඒ කියන්නේ මේ iPhone 13 එකේ තියෙන විදියටම. ඉතින් ඒ වගේම තමයි rumors ලා කියන විදියට මේ notch එක නැති කරන්න Apple's ලට 3 ගුණයක් විතර ඒගොල්ලන්ගේ cost එක වැඩි වුණා කියලා තමයි කියන්නේ මේ Pro models එකේ විතරක් මේ notch දෙක වැඩි කරන්න. ඉතින්
මං හිතන්නේ ඒක ඒගොල්ලෝ කොහොම කිව්වත් ඒක එච්චර සාධාරණ කතන්දරයක් වෙයි කියලා මොකද Samsung ස්ලා මේ notch එක නැති කරගෙන යනවා දැන් සෑහෙන කාලෙකින් නම් ඒ වගේම Huawei Oppo මේ වගේ පොඩි පොඩි කම්පැනිස් උනත් දැන් මේ notch එක නැති කරලා තියෙන ඉතින් මේ Apple ලට හිතුවොත් දෙයක් කරන්න පුළුවන් මං දන්නේ ඒගොල්ලෝ මෙච්චර කාලයක් වෙනකන් ඇයි මේක තාමත් මේ 14 series එකේ models දෙකක් මේ දෙක නැති කරන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ ඉතින් කොහොම වුණත් දැන් Pro models එකේ මේ notch එක නැති වෙලා තියෙනවා අපි අවුරුදු ගානක් බලාගෙන හිටිය විදිහටම ඉතින් අපි බලමු phones දෙක එළියට ආවහම මේ phones එක කොහොම වෙයිද කියලා ඉතින් guys ඕගොල්ලන්ට ලොකු ෆෝන් එකකට යන්න ඕන නම් දැන් ඒ කියන්නේ දැන් ඉස්සරහ දැන් iPhone 13 series එකේ බැලුවොත් එහෙම ඕගොල්ලන්ට ලොකු ෆෝන් එකකට යන්න ඕන නම් ඒ කියන්නේ ડિස්ප්ලේ එක ලොකු ෆෝන් එකක් ඕන නම් ඕගොල්ලන්ට අකමැත්තෙන් වුණත් ඕගොල්ලන්ගේ චිටි චැට් වියදම් කරලා අනිවාර්යයෙන්ම Pro model එකකට යන්න වෙනවා. ඉතින් මේ සැරේ අපිට පුළුවන් මේ iPhone 14 series එකේ ඕගොල්ලන්ට performance එච්චර ප්‍රශ්නයක් නැත්තම් ඕගොල්ලන්ට ඕනේ ડિස්ප්ලේ එක ලොකු ෆෝන් එකක් නම් iPhone 14 Max කියලා ෆෝන් එකකට යන්න. ඉතින් මං හිතනවා ඒක Apple ලා ගොඩක් හොඳ විදිහට කල්පනා කරලා තියෙනවා. මං හිතනවා mini phone එකක් දානවට වඩා මේ Max phone එකක් දාපු එකෙන් ඒගොල්ලන්ගේ revenue එක ගොඩක් වැඩි වෙයි කියලා. ඉතින් Timmy Boy මේ සැරේ ගොඩක් හොඳට කල්පනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මං හිතනවා දැන් ෆෝන් සයිසස් මං හිතන්නේ මැක්සිමම් සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් iPhone 13 Pro Max එක ගැන කතා කරොත් මට මතක විදිහට 6.7 inch තමයි ડિස්ප්ලේ එක. ඒ වගේම තමයි Samsung 22 Ultra එක ගැන කතා කරොත් ඒක ડિස්ප්ලේ සයිස් එක වෙනවා මං හිතන්නේ 6.8 විතර. ඉතින් මීට වඩා මං හිතන්නේ මීට වඩා ලොකු ෆෝන් එකක් වුණොත් මං හිතනවා ඒක ටැබ්ලට් සයිස් එකක් වෙනවා කියලා. ඉතින් මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට දැන් ඇත්තටම කම්පිටිෂන් එක තියෙන්නේ ෆෝන් සයිසස් එක නෙමෙයි. දැන් ඉස්සර අපි කතා කරොත් එහෙම ෆෝන් සයිස් එක එක තමයි මාකට් එක ආවේ. ඉතින් Samsung එක තමයි ඕක ඉස්සල්ලාම කරගෙන ආවේ. ඉතින් දැන් මාකට් එකේ තියෙන පර්ෆෝමන්ස් අනුව ඉතින් අන්න ඒක නිසා අපි iPhone 14 එකේ පර්ෆෝමන්ස් ගැන කතා කරොත් මේකේ තියෙන චිප් එක මොකක්ද කියලා බැලුවොත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා iPhone 14 series එකේ A16 bionic chip එකක්. ඒත් guys මෙතන අපිට මෙතන මම කියන්න ඕන ඔයගොල්ලන්ට මේ රියුමර්ස් ලා කියන විදිහට A16 මේ bionic chip එක තියෙන්නේ Pro models දෙකේ විතරයි. එතකොට ඔයගොල්ලන්ට මතකද දන්නේ iPhone 13 series එකේ A15 chip එක තමයි මේ phones හතරෙම තිබ්බේ. ඒ කියන්නේ iPhone 13 series එකේ phones හතරෙම. ඒ වුණාට මේ iPhone 14 එකේ අපිට දැක ගන්න තියෙනවා Pro models දෙකේ A16 bionic chip එකත්. ඊගෙන තමයි iPhone 14 models දෙකේ අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ Pro නොවන models දෙකේ අපිට දැක ගන්න පුළුවන් A15 bionic chip එක. ඉතින් මොකද්ද guys ඒකේ තේරුම? ඒ කියන්නේ මේ iPhone 14 Pro නොවන models දෙකේ අපිට දැක ගන්න තියෙන්නේ iPhone 13 series එකේ තිබ්බ chip එක. ඉතින් මේ iPhone 13 series එකේ තියෙන chip එක ගැන කතා කරොත් එහෙම guys ඉතින් මං හිතන්නේ නැහැ මේක නිකම්ම නිකන් A15 chip එකක් කියලා. ඒකේ තේරුම මම ඔයගලන්ට පැහැදිලි කරන්නම් ටිකක්. iPhone 13 කියන මේ models හතරේ තියෙන ඇත්තරම A15 chip එක වුණත් මේකේ cost ගන්න පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ iPhone 13 Pro නොවන models එකේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ A15 bionic chip එක තමයි. ඒ වුණාට 4-core GPU එකක් තියෙන 4GB RAM එකක් තමයි අපිට දැක ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි iPhone 13 Pro models දෙකේ අපිට දැක ගන්න පුළුවන් ඒත් A15ම තමයි. ඒ වුණාට 5-core GPU එකක් තියෙන 6GB RAM එකක් තියෙන phones තමයි අපිට දැක ගන්න තියෙන්නේ. chipset එකක් තමයි දැක ගන්න තියෙන්නේ Pro models වල. ඉතින් මම හිතනවා මං හිතන්නේ මේ Pro නොවන models වල තියෙන chip එකක් මේ A14 එකට දායි කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම iPhone 13 එක ගන්නවා ඊට වඩා පොඩි මුදලක් වියදම් කරලා iPhone 14 එක ගන්නවට වඩා. ඒ නිසා මං හිතනවා iPhone 14 එකට දායි මේගොල්ලෝ iPhone 13 මේ Pro හරි Pro Max වල තියෙන chip එක iPhone 14 එකට. එතකොට පොඩක් slide performance up එකක් තියෙනවා. ඉතින් මේ කරන දේනුත් මට හිතෙනවා Apple මේ කරන්න ලෑස්ති වෙන්නේ මේ Pro models සහ non Pro කියන මේ models දෙක අතර ලොකු gap එකක් හදන්න try කරනවා. ඒකෙන් එතකොට ගොඩක් වෙලාවට performance පැත්ත බලන අය Pro models වලට යන්න ගන්නවා. මොකද දැන් iPhone 13 එක ගත්තොත් පොඩි
වෙනසක් තමයි මේ performance වල තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මුදල් අතින් බැලුවත් පොඩි price gap එකක් එච්චර ලොකු gap එකක් අපිට දැක ගන්න තිබෙන්නේ නැහැ. ඉතින් මේ performance අතර gap එක හදන එකෙන් මම හිතනවා Apple try කරනවා. එතකොට performance වලට කැමති අය ගොඩක් වෙලාවට pro models වලට යනවා. ඒකෙන් Apple ලගේ revenue එක පොඩ 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 වැඩි වෙන එක තමයි වෙන්නේ මේ pro models වැඩිපුර customers ලා ගන්න හදද්දි. ඉතින් ඒකෙන් වෙන්නේ as always Timmy boy will win. එයාට පුළුවන් අපේ චිටි chat එකක් ගන්න. ඉතින් it's Apple. ඒක තමයි හැමදාම වෙන්නේ. ඉතින් guys ඒ වගේම තමයි මේ performance gap එක හදන එකෙන් Apple ලා බලාපොරොත්තු වෙනවා තව දෙයක්. ඉතින් ඕගොල්ලෝ දන්නවා Apple VR glasses වගේ තව premium devices වගේක් release වෙන්න තියෙනවා. ඉතින් මේ වගේ තව මොන මොන දේවල් මේගොල්ලෝ release කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද දන්නේ. ඉතින් මේ දේවල් පාවිච්චි කරන්න කැමති අයට එතකොට මං හිතනවා අනිවාර්යයෙන්ම pro models වලට යන්න වෙනවා. මොකද pro models වලට විතරක් support කරන විදිහට මේ දේවල් හදන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි AR වගේ දේවල් තව technology එකෙන් වැඩි වෙලා එතකොට මේ දේවලුත් සමහර වෙලාවට pro models වලට විතරක් support කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් මොකද ඒ වගේ දේවල් වලට ගොඩක් performance ඕන වෙනවා. ඉතින් ඒ වලට අවශ්‍ය chipset එක, GPU එක, RAM එක ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ pro models වලට විතරක් support කරන විදිහට මේ දේවල් හදන්න. ඉතින් guys ඒ වගේම තමයි iPhone වල තියෙන තවත් ලොකු හොඳම feature එකක් තමයි අපි කවුරුත් පිළිගන්න දෙයක් camera system එක. ඉතින් රියුමස් ලක් කියන විදිහට මේ සැරේ මේ iPhone 14 series එකේ pro models දෙකේ විතර pro නැති models දෙකේ නෙමෙයි pro models දෙකේ විතර මේකේ main sensor එක 48 megapixel වෙනවා කියලා තමයි රියුමස් ලක් කියන්නේ. ඉතින් bigger sensor එකක් කියන්නේ අපිට performance අත් වෙනොත් ගොඩක් ලොකු support එකක් තියෙන ඕන camera එකට මේ details මේ data process කරන්න. ඉතින් Apple's ලා කියන විදිහට අපි නිතරම මේ camera එක පාවිච්චි කරද්දී real time process කරනවා කියලා තමයි Apple ලා කියන්නේ. ඉතින් ඒ නිසා ඉතින් ඒ වලට අවශ්‍ය hardware software හොඳ support එකක් තියෙන ඕනේ. ඒ වලට අනිවාර්යෙන් performance ගොඩක් හොඳ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම හිතනවා මේගොල්ලෝ මේ main sensor එක pro models දෙකට විතරක් දාන්නේ. ඉතින් ඒ වගේම තමයි rumors ලා කියන විදිහට 8K video මේ pro models දෙකට එනවා කියලා. ඉතින් මම නම් හිතන්නේ 8K කියන එක එච්චරම වැදගත් දෙයක් වෙයි කියලා. මම හිතනවා 4K කියන එක enough කියලා. මොකද 8K video ගන්න වගේ තමයි ඒ 8K video බලන්න අපි ළඟ display එකක් තියෙන්නත් ඕනේ. අපි 8K video අරගෙන නිකන් මේ වගේ පොඩි display එක බල වැඩක් නැහැ. ඉතින් තාම දන්නවනේ Sony phone එකක විතරයි 4K phone එකක් අතින් බැලුවොත් 4K display එකක් තියෙන. ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ ඒක නම් එච්චරම අත්‍යවශ්‍ය දෙයක් වෙයි කියලා. ඉතින් guys මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් මම දන්නවා ඕගොල්ලෝ ලංකාවේ මම මේ වීඩියෝ එක පටන් ගද්දි කිව්ව විදිහටම ගොඩක් අමාරුවෙන් තමයි ලංකාවේ ජීවත් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක සමහරට බලද්දි ඕගොල්ලෝ කොහරි gas polymer එකක් වෙන්න පුළුවන්, petrol polymer එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වෙන දේ ලංකාවේ විතරක් වෙනවා කියලා හිතන්න එපා. මොකද මේ ප්‍රශ්න ලංකාවේ තරමටම ගියේ නැතත් අනිත් රටවල් වලත් වෙනවා. ඉතින් මේ ජපානයේ වුණත් මම ඉන්න රටේ වුණත් ගොඩක් එළවලු ඒ වගේම තමයි පෙට්‍රල් මිල ටික ටික ඉහළ යමින් ඉන්නේ. ඉතින් මේ වගේ තව වීඩියෝස් බලන්න ඕන නම් guys අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් එනකම් සයනාවා.